උණුසුම්පුවත් නැරඹීමට සියත නිවුස් subscribe කරන්න නවතම පුවත් දැමූ සැනින් එසැනින් දැනගන්න bell button එක click කරන්න ආයුබෝවන් සමත කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අද අපි සූදානම් මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල වැටළු ආර්ථිකය ගොඩනගන්න තවදුරටත් ණය ගැනීම විකල්පයක් නෙවෙයි ජනපති අවධාරණය කරයි අපරාධ කරුවන් පුහුණු කරන අභ්‍යාස ආයතනය බන්ධනාගාරය බව නීතිපති දප්පුලත ලිවෙරා කියයි ආර්ථිකය හදන්න බැරි නම් අපට බාර දෙන්න සජිත්ගෙන් ප්‍රකාශයක් පොලිස් බුද්ධ්‍යංශ නිලධාරීන් දෙදෙනෙකු අනතුරට පත් කිරීමේ සිටිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි නීති ශිෂ්‍යයාට අප මෙරට කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට එළඹෙන 27 වෙනිදා දිවයිනේ සියලු සිනමා ශාලා විවෘත කිරීමට රජයෙන් අවසර දැන් දේශීය පුවත් අපරාධ සිදු කිරීම සඳහා පුහුණු කරන අභ්‍යාස විද්‍යාලයක් බවට බන්ධනාකාරය පත් වී ඇති බව නීතිපති දප්පුලත ලිවෙරා මහතා පවසනවා. ඒ බන්ධනාකාර අධිකාරිවරුන් සමග පැවති සාකච්ඡාවකට එක්වමින් නීතිපති දප්පුලත ලිවෙරා මහතා අද දවසේ කොළඹ රිමාන්ඩ් බන්ධනාකාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා. ඉනතුරු බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහතා සහ බන්ධනාගාර අධිකාරීවරුන් සමග සාකච්ඡාවකටද නීතිපතිවරයා එක්වුණා. මට ලොකු වගකීමක් තියෙනවා. මේක මට පුජ්ජලික නෙමෙයි. රටට ලොකු වගකීමක් තියෙනවා. නීති ශාස්ත්‍රයට අපරාධ යුක්ති ක්‍රමයට මට විශාල වගකීමක් තියෙනවා. මේ රට වෙනුවෙන් මම ඒ දේ කළ යුතු වෙනවා. ගරු නීතිපතිතුමන් මට කිව්වා මට ප්‍රසන්න එක බලන්න ඕනේ සංචාරය කරන්න ඕනේ මේකේ තියෙන ගැටලු මට S2ෙන් දැකලා යම්කිසි අවබෝධයක් ගන්න ඕනේ කියලා. ඉතින් එතුමා ඒ අනුව මම සූදානම් කරා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරේ. මේ කාර්ය හරියට කරන්න අපි ඉදිරියට බලාපොරොත්තු වෙනවා නීතිපතිතුමනි. අලුත් නායකත්වය ඇති වෙලා තියෙනවා. එතකොට අපි දැන් හොයන්නේ අවංක කාර්යක්ෂම නිලධාරීන්. ඍජුව කටයුතු කරන නිත්‍යානුකූලව කටයුතු කරන අවංක නිලධාරීන් පිරිසක් බිහි කළ යුතුයි. ඒතොර තමුන්වන්සලා තමයි මේක මෙහෙවන්න ඕනේ. හරියාකාරව. ඒක හරියට කරන්න. එහෙම උනේ නැත්තම් කලින් දැන් මහජන විශ්වාසය මේ ආයතන කෙරෙහි බිඳ වැටිලා පහත් තත්වයක තියෙනවා. තමුන්වන්සලාගේ දායකත්වය කැපවීම නැතුව මේක කෙරෙන්නේ නැහැ. මේක ඉන්නවත් දූෂිත නිලධාරීන් පිරිසක්. ඒ නිලධාරීන් හඳුනා ගන්න ඕනේ. මේ අද අපරාධ කරුවන්ගේ ක්‍රීඩා පිටි සෙල්ලම් පිටි අපරාධ සිදු කිරීම සඳහා අභ්‍යාස විද්‍යාල බවට පත් වෙලා තියෙන බන්ධනාගාරය. ඒ මොකද මෙතන විනයක් නැහැ. රැඳවියන්ගේ විනයක් නැහැ. නිලධාරීන්ගේ විනයක් නැහැ. අල්ලස දූෂණයට නිලධාරීන් අබ්බැහිලා ඉන්නේ මේ මේකේ. කල්ලි හැදිලා පාතාල කල්ලි. මෙතන බන්ධනාගාරයෙන් වෙන්න ඕන කාර්යය මොකද්ද? දඩුවම් ක්‍රියාත්මක කිරීම හරි විදියට. මෙතන සෙල්ලම් පිටියක් වෙලා. පුනරුත්ථාපන හරියට සිදු වෙනවා. පුනරුත්ථාපනයක් සිදු වෙනවා නම් ඒ පුනරුත්ථාපනේ වෙලා එහපත් පුරවැසියෙක් නැවත සමාජගත වෙන්න ඕනේ. ඒක වෙනවද මෙතන? ඒක වෙලා නැහැ. තමුන් වහන්සේලා නීතිය ක්‍රියාත්මක කරොත් හරි විදියට. තමුන් වහන්සේලා නීතියෙන්ම ආරක්ෂා වෙයි. ඒකයි මම කියන්නේ. මෙතන මාෆියාවක් තියෙන. පූර්ණ සහයෝගයක් දෙන්න මම ලෑස්ති. මම කැපවලා ඉන්නේ ඕන වෙලාව. තමුන් වහන්සේට කියන්නේ මම අවංක කාර්යක්ෂම නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටිනවා. මේ බන්ධනාගාරය අපි මොකද්ද කරන්න හදන්නේ? හරි පරිපාලනයක් ඇති කරන්න පරිපාලනය. මේක කලින් නොකරා නම් දැන්වත් කරන්න අදිෂ්ඨාන කරගන්න. නායකයෙක් හැටියට තමුන් ආදර්ශයක් දෙන්න ඕනේ පිරිසට. මෙතර බන්ධනාගාරය තුල ඉදිරියේදී නීති විරෝධී කටයුතු සිදු නොවිය යුතු බවත් එවන් ක්‍රියා සිදු කිරීමට උපකාර කළ නිලධාරීන් කිහිප දෙනෙකුට එරෙහිව මෙවන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ඊයේ ප්‍රකාශ කළා. ඒ බන්ධනාගාර අධිකාරීවරුන් වෙනුවෙන් පැවති වැඩමුළුවකට සහභාගී වෙමින් මම මෙතන ආවේ තමුන්නාසේලාගේ හොඳගෙන ට්‍රම්පට් ගහන්න නෙමෙයි. තමුන්නාසේලාගේ අවංක නිලධාරීන් ඉන්න ඕන තරම් ඒ වගේම තමුන් වහන්සේලාගේ දූෂිත නිලධාරීන් ඉන්නවා ඊට වැඩිය. ආයි
කාටවත් එක නෑ බෑ කියන්න බෑ ඉතාමත්ම කනගාටුදායකයි මුළු පාතාලයම රන් වෙන්නේ ඒ වගේම කුඩු ජාවාරමම රන් වෙන්නේ මේ හැම දෙයක්ම වෙන්නේ මේ බන්ධනාගාරය ඇතුලේ ඉඳන් හැබැයි ඉස්සරහට වැරදි වුණොත් අපි වෙනම පැත්තකින් පරීක්ෂණ ආරම්භ කරනවා දැනටමත් කීප දෙනෙකුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ ආරම්භ වෙලා තියෙනවා අද ඉඳන් හරි පාර යන්න වැටුණු ආර්ථිකය ගොඩනැගීමට ණය ගැනීම විකල්පයක් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උදාහරණීය කරනවා ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී යුරෝප සංකම් තානාපතිවරු සමග පැවති සාකච්ඡාවකට එක් වෙමින් මේ අතර කොවිඩ් 19 වෛරසයට එරෙහිව ශ්‍රී ලංකාව ගෙන යන සාර්ථක වැඩපිළිවෙලට චීන ජනාධිපතිවරයාද ප්‍රසාදය පළ කළා श्री लंका बे बेडबलने चीन थानापति हुवेई महता जनाधिपति गोटाबे राजपक्ष महता हमुवना जुनी मस विसिवनदा टेदने जनाधिपति वर्याके उपांदिनेट सुपपतमें चीन जनाधिपति शी चिनपिन महता योंकल लिप्याक ओहु जनाधिपति गोटाबे राजपक्ष महता बित पिलिकान वनु लपुआ मेली कोविद 19 वसांकतेट एरिहिव श्री लंका वगिन्यान सार्थक वेड़ पिलिवल पिलिबंदव चीन जनाधिपति वर्याके इमहत प्रसादे दिनागने तै चीन दूत पिरिस संधान कला श्री लंका वे वायरस पालनेट सहाय वीम संधा चीन वचीन वैद्य आधार जनाधिपति गोटाबे राजपक्ष महता मेतर जनाधिपति गोटाबे राजपक्ष महता सह यूरोप संघम तानापति अरबुदेन पशु आर्थिक मेहदी साकट लाकुना पोलिस सह रक्षकांशवल सहयोग महजन सौख्य परीक्षक निवृत्व आसादित्यान पमनाव ओन समीप वैसुकल अतर ओन निरोधाय जनाधिपति गोटाबे राजपक्ष महता वर्तमान आर्थिक वर्तन वेगिय जातिक नय प्रमाण्य मे दुष्कर अवस्थाव पालने किरीम संधा आनयनीय मत दडी पालन यदवीमट अवश्यम एय श्रीलंका संवृत आर्थिक नुकरण बवाय जनाधिपति वर्या प्रकाश कले जनाधिपति गोटाबे राजपक्ष महता श्रीलंका उत्तर मध्यम अतिवेगी मार्गे दिखरी कटियत अग्रमाते महेंद्र राजपक्ष महता निरीक्षण लखला मंदिर हतरा अंतर हूमार मध्यस्थान हयक सहित इदिकेरी मेरमुन मध्यम अतिवेगी मार्गे देवन इदिकेरी संधा लपाधियाती कोंत्रात मध्यम अतिवेगी मार्गे व्यापृति अध्यक्षक वरा मध्यम अतिवेगी मार्गे इदिकेरी वल वत्मन तत्व संबंधे अग्रमाते वराट दीर्घ वशेन करुणु पहदिरी कला ओ संधान कर सिटिये निसे पारिते इडम अत्पात करके नीमकिन तुरव कोंत्रात पिरिनमीम मेम व्यापृति प्रमाद वीमट एक हेतु कूबवाय पैकेज हतरा कड़ते देशीय इदिकिरीम आयतन संधा कोंत्रात लबादियत यात्र इन समहरक इदिकिरीम आयतन वल प्रगति संबंधेन सहीमट पत्वे नोहके बवद मेहदी व्यापृति अध्यक्षक वर्या संधान कला वैडी हरिया कलो हम समागम समार समागम वही लगी लती नो मुझे या बागोत कर ला साली दिन तू नहीं साली अपनी दुर्न का बंग इकट्ठे वैड पटांगा रखा नहीं मंगी करनी इन्ना है खाती तो करा ना दंग खाती तो करके नो मैं मामा मुर्गा लदी हुए मैं आरंभ करी मैं हुक्म यार मैं पटांगा इकट्ठे आने पर मुझे तो डांडो फिर तंग मिलाटी वगैरह कर लदी ना आंडो थोड़ा मिलाटी और आई व्यापृति अध्यक्षक ආර්ථිකය ගොඩනැගීමේ වගකීම ක්‍රාත්මක කිරීමට තම කණ්ඩායමට හැකි බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
තමගේ ජන බලවේගයේ අපි තරයේ හෙලා දකින්නවා මා සංගක්කාර ප්‍රමුඛ ක්‍රිකට් කණ්ඩායමට අපහාසෙල්ල කිරීම පිළිබඳ අපි පැහැදිලිවම කියනවා ඒක නෙවෙයි රටේ මාතෘකාව රටේ මාතෘකාව රට ගොඩනැගීම රටේ ජනතාවට හයිය ලබා දීම රටේ සංවර්ධනය සක්‍රිය කිරීම රටේ ග්‍රාමීය නාගරික ආර්ථිකයේ පණ ගැන්වීම ඒක තමයි මේ රජයේ ඕන ඒක තමයි මේ රජයේ යුතුකම මම ආණ්ඩුවට කියනවා ඔබතුමන්ලා රටේ ආර්ථිකය හදන්න බැරි නම් අනිවාර්යෙන්ම අපි හදලා පෙන්වන්නම් අනිවාර්යෙන්ම පස්වෙනිදක මේ රටේ ජනතාව සමගි ජන බලවේගයක ඒ උතුම් ජනවර්ම ලබා දෙනවා නොවන්වානයි කියන එක මම ඔබතුමන්ලට කියන්න කැමතියි බලයක් ඇතුවත් හෝ නැතුවත් අපි පොදු ජන සේවාව අනිකුත් දේශපාලන පක්ෂ වගේ නෙවෙයි බලය තිබුණත් බලය නැති වුණත් ඒ විශිෂ්ට ජනසා සේවාව අපි පොදු ජනතාවගේ දෙපතුල ළඟට ළඟා කරනවාමයි කියන එක මම ප්‍රකාශ කරන්නේ. ඒකත් 11 වෙනිදා කොළඹ තුම්පල්ල ප්‍රදේශයේදී බීමත්ව රියපදවා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අනතුරට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අතරංගුටගෙන රක්ෂිත බඳනාගාරගත කර සිටි නීති ශිෂ්‍යයෙකු බව කියන තරින්ද රත්පත්තන බතා අප මත උදාහරණ ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා. දෙකක් මත මුදාහැරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ. එමෙන්ම අධිකරණයේ හමුවේ ඇතිබෝ එකඟතාවයේ මත සැකකාර පාර්ශවයේ විසින් MC3 තුවාල ලැබූ දෙවන තුවාලකරුට රුපියල් ලක්ෂයක වන්දියක් යවනු ලැබුවා. අතුරුව මෙම සැකකරු සම්බන්ධයෙන් ඉදිරියේදී චෝදනා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසද මහේස්ත්‍රාත්වරයා විසින් පොලිසියට නියෝග කළා. ඉක්ුත් 11 වෙනිදා කොළඹ තුම්වල ප්‍රදේශයේදී සිදු වූ මෙම අනතුරින් ජීවිතක්ෂයට පත් වූ ආධුනික පොලිස් කොස්තාපල්වරයා ඉක්ුත් 9 වෙනිදා කොළඹ ජාතික රෝහලේ සේවකයන්ට ගෙවීමට තිබූ රුපියල් ලක්ෂ 79ක් වටිනා කාල මුදල් පුහුණුව ලැබෙන විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් කොල්ලකා ත්‍රිරෝධ රථයකින් පලා යන අවස්ථාවේ අදාළ ත්‍රිරෝධ රථයේ ලුහුබඳ ගොස් ඔහුව අතරංගුවට ගැනීමට කටයුතු කළ නිලධාරියායි. මොහු පොලිස් සේවය වෙනුවෙන් කැපවීමින් විශේෂ දස්කම් පෙන්නුම් කිරීම හේතුවෙන් මියගිය ආධුනික පොලිස් කොස්තාපල් සිතුම් දුලිත යොමල් අලහපිරිමු නිලධාරියා ඉක්ොත් 15 වෙනිදා පොලිස් සැරයන් තනතුරට උසස් කිරීමටද කටයුතු කළා. මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තව දුරටත් ඉහළ ගොස් තිබෙනවා. මේ අතර එළඹෙන 27 වෙනිදා සිට සිනමා ශාලා ව්‍යුර්ථ කිරීමටද රජය තීරණය කළා. ඊයේ දිනේ තුලදී COVID-19 වෛරසය ආසාදිනේ වූ නව ආසාදිතයින් 22 දෙනෙකු මෙරටින් හඳුනා ගැනීමට හැකි වුණා. ඊයේ දිනේ තුල හඳුනා ගැනුණු ආසාදිතයින් 22 දෙනා අතරින් ආසාදිතයින් 18 දෙනෙකුම ඩුබයි සිට මෙරටට පැමිණි පුත්කලින් වනවා. එමෙන්ම කුවෙට්හි සිට පැමිණි පුත්කලින් 2 දෙනෙකු ලන්ඩන් සහ රුසියාවේ සිට පැමිණි පුත්කලින් 2 දෙනෙකුද ඔවුන් අතර වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. COVID-19 වෛරසයේ සුබ වූ තවත් නාවික හමුදා සමාජිකයින් 8 දෙනෙකු රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව වෛරසයේ වැළඳී සුව වූ නාවික හමුදා සමාජිකයින් සංඛ්‍යාව 756 දෙනෙකු බවයි නාවික හමුදා මාධ්‍යංශය සඳහන් කළේ. මෙතර පසුගිය මේ මාස 20 වනදා නිරෝධායන කටයුතු සඳහා ඉරණමඩු කඳවුරු තුල පිහිටා ඇති නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත ඇතුළත් කෙරුණු නාවික හමුදා සමාජිකයින් 71 දෙනෙකු අද දින සිය නිරෝධායන කටයුතු සාර්ථක ලෙස නිමා කර සිය නිවස් බලා පිටත්ව ගියා. තවදුරටත් රෝගීන් 409 දෙනෙකු රෝහල්වල වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවන අතර පුත්කලින් 1446 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. කොරෝනා ගෝලීය වසංගතයේ හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඕස්ට්‍රේලියාවේ රැඳී සිටි තවත් ශ්‍රී ලංකිකයින් 98 දෙනෙකු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් අදාළම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා. UL-5 විශේෂ ගුවන් යානයකින් මෙම පිරිස දිවයිනට පැමිණ තිබෙනවා. Thank you.
මෙතර දිවයිනේ සියලුම සිනමා ශාලා ලැබෙන 27 වෙනිදා සිට යලි විවෘත කිරීමට රජය තීරණය කර තිබෙනවා. COVID-19 වෛරසය හේතුවෙන් වසා දෙමළු දිවයිනේ සියලුම සිනමා හල් මෙලෙස යලි විවෘත කෙරෙන්නේ දින 105කට පසුවයි. සෞඛ්‍ය මාර්ගෝපදේශය යටතේ ඒ සඳහා අනුමැතිය ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා. චීනෙන් ඊයේ දිනේදී තවත් කොරෝනා ආසාදිතින් 32 දිනක වර්තා වී ඇති අතර ඉන් ආසාදිතින් 25 දිනකම බීජින් වසින් බවයි චීන ජාතික සෞඛ්‍ය කොමිසම ප්‍රකාශ කළේ. පෙරේදා දිනේදීද කොරෝනා ආසාදිතින් 28 දිනක චීනෙන් හමු වූ අතර ඉන් පුත්ගලින් 21 දිනක බීජින් නුවරින් වර්තා වුණා. කොරෝනා වෛරසයේ මූලාරම්භය වූ චීනයේ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 83,325ක් වන අතර මරණ සංඛ්‍යාව 4,630 හතරක් කෙසේ නමුත් ලොව අනෙකුත් රටවල ආසාදිත සංඛ්‍යාව ඉහළ යාමත් සමග චීනය දැන් පසුවන්නේ වැඩිම පීඩාවට ලක් වූ රටවල් අතර 21 වන ස්ථානයේයි. එහෙත් මෙලෙස නව ආසාදිතයින් වර්තා වීමත් සමග දෙවන කොරෝනා රැල්ලක් රට තුළ ඇතිවීම වැළැක්වීම සඳහා චීනය පියවර ගනිමින් සිටිනවා. ඒ සඳහා බීජින් නගරය අසන්නේ 5 ලක්ෂයකට අධික ජනතාවට සංචාරක සීමාවන්ද පනවා ඇති බව සඳහන්. මෙවන් විට ලොව පුරා COVID-19 වෛරසය ආසාදිත පුද්ගලයන්ගේ සංඛ්‍යාව අසු 5 ලක්ෂ ඉක්මවා ඇති අතර පුද්ගලයන් 4 ලක්ෂ 50 දහසකට වැඩි පිරිසක් වෛරසයෙන් ජීවිතක්ෂයටපත් වී තිබෙනවා. රටේ පවතින සෞඛ්‍ය අවදානම් තත්ත්වයේ හේතුවෙන් හදිසි අත්‍යවශ්‍ය කටයුත්තකට හැරෙන්නට කුඩා දරුවන් රැගෙන රිජ්වේ ළමා රෝහලට ප්‍රතිකාර කටයුතු සඳහා පැමිණින් නොපෙමින ලෙසට එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වි විජේසුන්දර මහතා පවසනවා. රිජ්ජ ආර්ය ළමා රෝහලේ මේ දිනවල දකින්නට පුළුවන් ඉතා විශාල ප්‍රමාණයක් රෝගීන් පැමිණීමක් සිද්ධ වෙනවා. මේ කොරෝනා තත්ත්වය තුලින් අපි මුලිමලින්ම මිදුණා කියලා හිතන්න එපා. තවමත් මේ අපිට මේ අවධානය තියෙනවා. අද වෙනකොට බීජින් නගරය සම්පූර්ණ වසා දැමීමට සිදු වෙලා තියෙනවා. කොරෝනා රෝගී තත්ත්වය නැවත පැතිරීමේ පවතිනවා. මේ තත්ත්වය අප රට තුළත් ඇතිවීමට හැකියාවක් තියෙනවා. ඒක නිසා මම කාරුණිකව ඉල්ලා සිටිනවා රටේ ජනතාවගෙන් මොකද මේ රෝහලට දිවයිනේ නන් ප්‍රදේශවලින් ප්‍රතිකාර ලබා ගන්න එන නිසා ඒක නිසා සෑම කෙනෙක්ම මෙම රෝහලට දුර බැහැර පළාත් වලින් එන්න එපා මම කාරුණික ඉල්ලා සිටිනවා ඒක නිසා ඒ ආසන්නයේ තියෙන වෙනත් මහ රෝහල් වලට ගිහිල්ලා තමන්ගේ දරුවන්ට ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් ඒ ප්‍රතිකාර ලබා ගැනීමේදී මේ රෝහලට එන්න ඕන නම් ඔවුන් විසින් මෙම රෝහලට ඒම සඳහා වෙනම ලිපියක් ලබා දෙනවා ඒ වගේම මූලික ප්‍රතිකාර කරලා මේ රෝහලට යන්න කියලා යොමු කරනවා අන්න ඒ දරුවන් විතරක් පැමිණෙනවා නම් තමයි වඩා හොඳ අනුරාධපුර රුවන්වැලි සෑයේ පනතවා තිබූ ඉපරණි චූටා මාලිකය දෙස් විදෙස් සැදැහැවතුන්ට වන්දනාමාන කිරීම සඳහා රුවන්වැලි සෑ පුද පිමිහි පිහිටි සුගත්ත කුටියේ තැන්පත් කිරීම සිදු කෙරුණා. රුවන්වැලි සෑ ශීර්ෂයේ පළඳවා තිබූ වසර 80ක් පෙරණි චූඩා මාණික්කයේ වෙනුවට අභිනව චූඩා මාණික්කයක් පසුගිය වසරේ පළඳවනු ලැබුවා. අටම ස්ථානාධිපති පූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස සහ රුවන්වැලි සෑ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන යන නායක ස්වාමින් වහන්සේලාගේ අනුශාසකත්වයෙන් මෙම පෙරණි චූඩා මාණික්කය දෙස් විදෙස් සැදැහැවතුන්ට වන්දනාමාන කිරීම පිණිස සුගන්ධ කුටියේ තැන්පත් කිරීම ඊයේ පස්වරුවේ සිදු කෙරුණා. එක්දාස් නමසිය හතලියේදී බුරුම රාජ්‍යයෙන් පරිත්‍යාග කරන ලද මෙම ඉපරිණි චූඩා මාණික්කය හෙට දින සිට වන්දනා කිරීමට සදහැවතුන්ට අවස්ථාව උදා වෙනවා. විශ්ව පාරමී පදනම මගින් ගිය වසරේ නොවැම්බර් මාසයේදී නව චූඩා මාණික්කය මහසෑය තැන්පත් කළා. වරුදු 80ක් පෙරණි චූඩා ඉතාම ගෞරවයෙන් මහා විහාරයේ තැන්පත් කළ තිබුණා. බුරුම රජයෙන් රජයකට ලැබුණු පරිත්‍යාගයක්. රුවන්වැලි මහසෑය කියලා කියන්නේ උතුම්ම ගැන අසදුස මහා චෛත්‍යය බුදුරජාණන් වහන්සේගේ වැඩිම ධාතු ප්‍රමාණයක් නිධාතිත දුටිගමුණු මහරජතුමාගේ මූලිකත්වයෙන් ගොඩනැගු මේ චෛත්‍යය. ඒ චෛත්‍ය බුදුනේ අවුරුදු 80ක් තරම්
මහජනතාවගේ දිනුම්ගේ වන්දනාමානයට පාත්‍ර වුණු මේ චූඩාමාණික්කේ ආධ්‍යාත්මික සත්‍යයත් ආගමික වීම නිසා යම් කෞතුක වස්තුවකුත් එහි අන්තර්ගත වෙනවා. ප්‍රබල පාතාලකලි සමාජිකයෙකු වන කංචිපාණි ඉම්රාන්ගේ පියා ඝාතනය කිරීමට තැත් කළ බවට සැක පිට අත්අඩංගුවටගත් තවත් සැකකරුවන් තිදෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 24ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර හිමි වුණා. රක්ෂිත බඳනාකාරගත කර සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය චාවාරම්කරුවක වන කංචිපාණි ඉම්රාන්ගේ පියාට තියුණු ආයුධයකින් පහර දී තුවාල සිදු කිරීමේ සිටියට අදාළ සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව මෙම සිටියට අදාළව පොලිසිය විසින් 17 වනදා අත්අඩංගුවට ගන්නා ලද සැකකරු ඊයේ දින මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර පැය 48ක රැඳවුම් නියෝග ලබා ගත්තා. එමෙන්ම මෙම සිදුවීමට අදාළව තවත් සැකකරුවන් තිදෙනෙකු කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් තිදෙනා පැය 24 රක්රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර හිමි වුණා. ඉක්උත් 17 වෙනිදා සවස 6:30ට පමණ මාලිකාවත්ත පොලිස් වසමේ සතර්ම මාවතසලදී ත්‍රිරෝධ රථයකින් පැමිණි පුත්කලින් තිදෙනකු නිවස අසල සිටි පුත්කලයකට තියුණු ආයුධයකින් පහර දී තුවාල සිදු කළා. මෙලෙස තුවාල ලබා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කරනු ලැබුවේ ප්‍රබල මත්ද්‍රව්‍ය චාවාරම්කරුවකු වන දැනට රක්ෂිත බඳනාගාරගත කර සිටින කංචිපාණි ඉම්රාන්ගේ පියා බවට අනාවරණය වුණා. මෙම සිදුවීම අසල තිබූ CCTV කැමරාවක සටහන් වූ තිබුණේ මේ ආකාරයෙන්. තුවාල ලැබූ කංජිපාණි ඉම්රාන්ගේ පියා මීට පෙර කංජිපාණි ඉම්රාන් බුස්ස බන්ධනාගාරයේ සිටියේදී ඔහු හට ආහාර බඳුරක සංගවා දුරකථනයක් ලබා දීමට යාමේදී අත්අඩංගුවට ගැනීමටද පොලිසිය විසින් කටයුතු කළා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. සම්ප්‍රදායික දේශපාලනයේ වෙනසක් ඇති කිරීමට සමගිය ජනබලවේගයට හැකියාව පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකින් මාකර් මහතා පවසනවා. ඒ නුවරඑළිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වමින් අවුරුදු 30කට වැඩි කාලයක් අපේ පක්ෂයට බැරි වුණා මෙරටේ රාජ්‍ය නායකී දොරගන්න. ඇයි අපිට මිනිස්සු දඬුවම් දුන්නේ? අවුරුදු 30ක් අපි විපක්ෂයේ තියලා අපේ නායකයෙකු ජනාධිපති කරගන්න බැරි වෙන්න අපි මිනිස්සුන්ට සංවේදී වුණේ නැහැ. අපි හිටියේ මහ පොළොවේ නෙමෙයි. අපි හිටියේ අහසේ අපේ නායකයෝ වෙන ලෝකික හිටියේදගෙන. මේ වෙනසක් අවශ්‍යයි. අපි යනවා නම් යන්නේ සමාජ ආර්ථික මෙහෙවරක් විප්ලවයක් මෙරටේ ඇති කරන්න. අපි යනවා නම් යන්නේ මෙරටේ සාම්ප්‍රදායික දේශපාලනයේ වෙනසක් ඇති කරන්න. කරුණාකර ඒකල ලෑස්තිකම් මගෙත් එක්ක ඉන්න කියලා සජිත් ප්‍රේමදාස කියනවා. ඒ නිසා මේ සාම්ප්‍රදායික දේශපාලනයේ වෙනසක් ඇති කරලා මේ මිනිසුන්ට එපා වෙච්ච ජරා දේශපාලනයේ වෙනසක් ඇති කරලා අපේ රටට හොඳ හෙට දවසක් දෙන්න සජිත්ගේ අධ්‍යක්ෂ ශක්තිමත් කරන්න. මෙයන් සියල්ලටම සාන දුන්නේ පොර ටික නැතිනම් බලු ටික ගණන් නම් රජයේ සේවකගේ පඩිය කපන්න යනවනම් මම රාජ්‍ය පරිපාලන නැවති රජයේ සේවකගේ පඩිය රුපියල් 3000 ඉඳලා තවත් 24000 කම් වැඩි කරන්න අපි තීරණය ගන්නවා. පෙන්ෂන් කාලයක වැඩි කරා ඥාන මේ ඔක්කොම ගැපුවා. තව මාස 3ක් යනකොට රට ගිනියන්න බෑ. නිරෝධන ආයන නීතිය තැන් තැන් වල දෙකක විදියට ඩීල් එක කොච්චර ශක්තිමත්ද කිව්වොත් කවුද ඇතුළට දැම්මේ? වාහනේ හැම්පුණා කියලා පිටිපස්සෙන් ඇවිල්ලා මෝටර් සයිකල් එක හැම්පුණා කියලා චම්බි කරලා ලෝක ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් ගිහිල්ලා ගෝඩලාගේ වැඩ ගන්න කතා කරගෙන රාජිත දැම්මා. ඒ මහමෙන් ගොඩද හොරු එළියේ සමගි ජන බලයෙන් වැඩ කරන ඇතුළේ රණපිරුවන්ට විරුද්ධ කිසිදු ජාත්‍යන්තර සංවිධානයක් සමග කටයුතු නොකිරීමට වත්මන් ජනාධිපතිවරයා කටයුතු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මෙම මාධ්‍ය හමුවට හිටපු විශ්වවිද්‍යාල ශිෂ්‍ය ඉගෙන ගන්න පුළුවන් ශිෂ්‍ය පරම්පරාවක් ඇතිවිය යුතුයි කියලාම රජයක් වශයෙන් අපි ඒක සඳහා ප්‍රමුඛතාවය දීලා කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. නවක වදෙන් තොර මධ්‍යස්ථානයක් බවට විශ්වවිද්‍යාලය පත් කිරීම. පාස්කු ඉරිදා පිපිරිච්ච බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ ඇමතිවරු ඇවිල්ලා hina වෙවි තමයි මාධ්‍ය සාකච්ඡා තිබ්බේ. ඡන්ද ලං වෙද්දි තමයි තුමලට මේ ජන දුක හඳුනන මිනිස්සුන්ගේ හදවතේ ගැහෙන රිද්මය සියල්ල මතක් වෙන්නේ. ඉදිරි මැතිවරණයේදී අපේ රටේ මිනිස්සු යලිවතාවක් නිසි පාඩමක් වොන්ට උගන්නන බව අපට විශ්වාසයි. එක්සත් ජාතික පක්ෂයේ දැනන් හිටියා තව මාස දෙක තුනකින් බලයෙන් යනවා කියලා. ඒ නිසා 2020 අයවැයක් සම්මත කරේ නැහැ ගියව රජය.
83 කළු ජූලිය වෙලාවේ දවස් 5ක් ඇඳිරි නීතිය දැම්මේ නැහැ. දේපල හානි කරා ගිනි තිබ්බා පිච්චුවා 77න් පස්සේ ප්‍රධාන පෙළේ කිසිම කර්මාන්ත ශාලාවක් නිෂ්පාදනයක් සඳහා ලංකාවේ ඇති කරා කියලා අපිට කියන්න අමාරුයි. පැහැදිලි සැලැස්මක් නැති දෙබිඩි පිළිවෙතක් ඇති කණ්ඩායමක් තමයි විපක්ෂයේ ප්‍රධාන වශයෙන් ඉන්නේ. දැන් කියනවා ඡන්දෙන් පස්සේ ඇමරිකාවත් එක්ක ගිවිසුමක් අත්සන් කරනවා. ඒගොල්ලන්ගේ කාලේ තියෙදි වචනයක් කතා කරේනේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා රණවිරු දිනේදී බොහොම කෙලින් කිව්වේ ලෝකේ ඕනෑම ආයතනයක් අපේ රණවිරුවන්ට විරුද්ධව කටයුතු කරනවා නම් මම ඒ ආයතනයෙන් ඉවත් වෙන්න ලෑස්තියි කියලා. එතපත් සිංහලෙන් පමණක් කියලා හිටියේ නෑ. සිංහලෙන් ඉංග්‍රීසියෙන් දෙකෙන්ම ලෝකෙට කිව්වා. එහෙම රාජ්‍ය නායකයෙක්. ඉතින් අපි ඉතාම සතුටු වෙනවා මේ අවස්ථාවේ මේ මැතිවරණේ. තුනෙන් දෙකක බලයකින් පොහොට්ටුව ජයග්‍රහණය කරනවා කියන එක මේ අවස්ථාවේ මම කියන්න කැමතියි. ඉදිරි මහමැතිවරණයේ සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයකටයි දැන් අවධානය. ජනාධිපතිතුමා පත් වෙලා සතියක් යන්න පටන් ගන්නකොට බඩු මිල ඉහවහා නැතුව වැඩි වෙන්න පටන් ගත්තා. එහෙමනම් මොකද්ද මේක කියවෙන්නේ? ඒ කියන්නේ මේ ආර්ථිකයේ කලමනාකරණය කරගන්න හරියට හසුරුව ගන්න බැරි කම. ඉතින් මට කියන්න තියෙන්නේ මේ ආර්ථිකයේ හසුරුව ගන්න බැරි නම් ජනතාවට දුක් නොදී වහාම යන්නේ කියලා තමයි මට ඉල්ලන්න තියෙන්නේ. දැන් කොවිඩ් මාරයා පරාජය කරලා ආර්ථිකය සහ අනික් කාරණා වෙත ජනාධිපතිතුමා හැරිලා තියෙනවා. ගෝඨාභය ජනාධිපතිතුමා මෙරටේ දේශපාලන සංස්කෘතිය විනාශ කරලා තියෙන්නේ. ලොකුම බලවේග ටික ඇවිල්ලා ගෝඨාභය මහත්තයා වට කරාවි. මානව හිමිකම් නඩුගෙන කියාවි. ජාත්‍යන්තර යුද අධිකරණය ගැන පෙන්නාවි. හැබැයි තමුන්නාන්සේලා ගෝඨාභය මහත්තයා වටේ පෞරක් විදිර හිටගන්න කණ්ඩායමක් පාර්ලිමේන්තුවට යවනවා. මේ මහා මැතිවරණේ මිනිස්සු පාවිච්චි කරන්නේ නිහඬ ඡන්දය. මේ මහා මැතිවරණේ කාටවත් පාරට බැහැලා උද්ඝෝෂණ කළා, පාරට බැහැලා මහා පෙළපාලි ගිහිල්ලා සම්දර්ශන පවත්වලා මහා රැස්වීම් තියලා දවැන්ත මැතිවරණ ව්‍යාපාර කරන්න බැරි මැතිවරණයක් තමයි මේ මහා මැතිවරණ. අපිට විශ්වාසයක් තියෙනවා මේ ඡන්දේ ඒ ජනාධිපතිවරයාත් එක්ක වැඩ කරන්න පුළුවන්. පක්ෂය මොකක් වුණත් තරුණ ශක්තිමත් දේශපාලන චරිතයකට මේ රටේ අගමැතිකම දෙන්න ජනතාව සූදානම් වෙයි කියන විශ්වාසයක් අපිට තියෙනවා. අපි මේ මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ රට ජයග්‍රහණය කළා රටේ බලය අල්ලලා රට සංවර්ධනය කර. සමගි ජන බලවේගය අද මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ ඒ අය කියන විදියටම රට අල්ලන්න නෙමෙයි සිරිකොත අල්ලලා සිරිකොත පේන්ට් කරන්න. සජීව ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් මේ රටේ ආණ්ඩුව අපි හිටවනවා අපේ ප්‍රතිවාදියා රනිල් නෙවෙයි. රනිල්ද සියල පහට අඩුයි. අතේ ඇඟිලි පහට ආසන ගන්න බෑ මම එකක් කියන්නම්. අපේ ප්‍රතිවාදියා පොහොට්ටුව පොදුජන පෙරමුණ. තමුන්නාසර මං කියනවා මේ මැතිවරණය අපි දිනමු. मंत्री संख्या ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඡන්දය නොදුන් පිරිස් පවා ප්‍රතිපක්ෂිකෙන් පවා අතිවිශාල පිරිසක් එතුමා සමග එකතු වෙලා තිබෙනවා. පාර්ලිමේන්තු මැතිවරණයකදී ඉතිහාසයේ පෙර නොවූ විරු බලයක් මේ වතාවේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ගොඩනැගෙන බව අනිවාර්යයි. රටවතා පුවත් කිහිපයක් වෙතයි දැන් අවධානය. මෙම වසරේ පැවැත්වීමට නියමිත මහනුවර ඓතිහාසික දළදා පෙරහැර මංගල්‍යය පිළිබඳ සාකච්ඡාවක් ඊයේ දළදා මාලිගාවේදී පැවැත්වුණා. එම සාකච්ඡාවේදී දියවඩ නිලමේතුමා සඳහන් කළේ පැරණි සම්ප්‍රදායානුකූල චාරිත්‍ර ඒ ආකාරයෙන් මිටු කරමින් දළදා පෙරහැර මංගල්‍යය පවත්වන බවයි. කොරෝනා වෛරසයේ හේතුවෙන් පීඩාවටපත් ජනතාව සඳහා රාජ්‍ය මගින් ලබා දුන් රුපියල් 5000 දෙවන අදියරේ දීමනාව ලබා නොදුන් බව පවසමින් සමෘද්ධි ප්‍රතිලාභීන් පිරිසක් හැටන් සමෘද්ධි කාර්යාලයේ ඉදිරිපිටදී තම විරෝධතාවය පළ කළා. හැටන් සමෘද්ධි කාර්යාලයේ නිලධාරීන් තමන්ට ටෝකන් පතක් ලබා දුන්නද ඒ අනුව අදාළ දීමනාව සිදු නොකරන බවයි ප්‍රතිලාභීන් චෝදනා කරන්නේ. ලුණුගම් වෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේට අයත් පඩවිගම වන අලිරක්ෂිතය තුල ඉදිකර තිබූ නිවාස ව්‍යාපෘති දෙකක් නවතා දැමීමට නිවාස අධිකාරිය සභාපති රේණුක පෙරේරා මහතා කටයුතු කර තිබෙනවා. මිට හේතුව වී ඇත්තේ එම නිවාස වන අලින් ජීවත් වන රක්ෂිතයක ඉදිකර තිබීමයි. ඒ අනුව එම ව්‍යාපෘතියට අදාළ නිවාස ඉදිකිරීම සඳහා වෙනත් ස්ථානයක් ලබා දීමට කටයුතු කරන බවයි සභාපතිවරයා ප්‍රකාශ කළේ. නිවාස 48ක ව්‍යාපෘති දෙකක්. එතකොට මේකේ තියෙන කේන්ද්‍රීයම තත්ත්වය තමයි මේ නිවාස ඉදිකිරීම සඳහා ඉන්දියානු රජයෙන් ලබා දෙන ලද ආධාර අනුව තමයි මේ නිවාස ව්‍යාපෘති ආරම්භ කරලා තියෙන්නේ. දරුපවුල් එක්ක ජීවත් වෙනකොට මේ දරුපවුල් කොහොමද ජීවත් වෙන්නේ කියලා
අලි වැටකින් ඇතුලේ අපි දකිනවා ඔබේ මාධ්‍යවල නිතරම නිරන්තරයෙන් කියනවා අලි වැට වලි ඉදි කර දෙන්න තමයි ජනතාව ඉල්ලන්නේ. හැබැයි මේ ඉදි කරලා තියෙන අලි වැටෙන් ඇතුලේ තමයි ඊට පෙර මේවා ඉදි කරලා තියෙන්නේ. ඉතින් මේ පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩලත් එක්කත් කතා කරලා මේ අනාරක්ෂිත භාවයෙන් මේ ජනතාව මුදවා ගන්නත් අනවශ්‍ය මුදල් නාස්තිය නවත්වා දමන්නත් තමයි මම කල්පනා කරන්නේ. ජාතික ගමනාගමන කොමිසම් විසින් ලංගම සහ පුද්ගලික බස් රථවල ගමන් ගන්නා මගීන්ගේ පහසුව සඳහා නව ජංගම දුරකථන යෙදවුමක් හඳුන්වා දීමට පියවරගෙන තිබෙනවා. මෙහි අරමුණ වී ඇත්තේ මගී ප්‍රවාහන සේවා කඩිනම් කිරීම සහ විධිමත් කිරීමයි. දඹුල්ල පොලිසියට ලද තොරතුරක් මත දඹුල්ල මහගෝන වැවපාරට ආසන්නයේදී පිලිස්සුණු මල්සිරුරක් හමු වී තිබෙනවා. පොලිසිය පවසා සිටියේ මේ පිළිබඳ කිසිම තොරතුරක් තවමත් අනාවරණය වී නොමැති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ දඹුල්ල පොලිසිය විසින් මෙහෙයවයි. එත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මේ නිමාවටපත් වෙනවා. ජලිතම මෙම රාත්‍රියේ 9:35ට ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.